ආයිබෝන් යාළුවනේ, අද අපි හදමු අන්නාසි එක්ක මසාලා එකක්. පට්ටම රස මසාලා එකක්. මෙන්න මේ වගේ මසාලා එකක්. ගෑවුණත් කන්න පුළුවන්. පොඩි අන්නාසි කිරිටියක් ගත්තා. මේ තියෙන කැට කපාගත් අන්නාසි ටික. පොල් දෙටියක් දාගත්තා. මුලින්ම සුදු ලුණු ටික දෙලට දාගත්තා. සුදු ලුණු ටික සම්මන් පාට වෙනකම් බැද ගන්න. සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ දී ලුණු එක් කරන්න. ඉතින් රම්පේ කරපිංචා එකතු කරගන්න. දැන් නම් ගාන සුවඳක් දෙනවා. දැන් අපි පහේ ටික එකතු කරගමු මේකට. මිරිස්, ගම්මිරිස්, ලුණු, අනම් ඔක්කොම ටික එකතු කරගමු. කහ ටිකක්, කෑලි මිරිස්, බැදපු 3-5, ගම්මිරිස් කුඩු, ලුණු ටිකුත් එකතු කරගමු. දැන් නම් ඉතින් සුවඳ එනවා ටික ටික. අපි දැන් මේකටම අපි බැදගත්ත කූණිස් ටිකත් එකතු කරමු. දැන් අපි මේකට කෑලි කපා ගත්ත අන්නාසි ටික එකතු කරමු. අපේ පයිනැපල් මසාලා එක දැන් නම් ගාන්ට කුක් වෙලා තියෙනවා. නියම ගාන්ට පදමට ඇවිල්ලා තියෙනවා දැන් නම්. දැන් ඉතින් මඳගින්නේ විනාඩි 20ක් 25ක් මේක තැම්බෙන්න දෙන්න. තියෙන්නේ අපි හදාගත්ත අන්නාසි මසාලා, එහෙමත් නැත්නම් පයිනැපල් මසාලා එකක්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, අඩුපාඩු බලලා කමෙන්ට් කරන්න.
මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න අපේ ඊළඟ video එකෙන් හම්බෙන්න පුළුවන්. ස්තුතියි.